ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාරය. මම දිමුතු ඒකනායක මණ්ඩවල ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වර්ජන මැද දුම්රිය කිහිපයක් දහවනේ. මකීන්ට දුෂ්කරතා. මේගොල්ලන් ඉල්ලින් දිනා ගන්න ඉතින් මේ රස්සාවට යන මිනිස්සුම දැන් මාපා. මේවා ස්ට්‍රයික් කරනකොට අසාධාරණයි. ගුරු වර්ජනින් පාසල් කටයුතු අඩාලයි. අද ගුරුවරුන් කවුරුත් පැමිණලා නැහැ. දරුවෝ දෙදෙනෙක් විතරයි ඉන්නේ. වැස්ස අඩුවේ පීඩාවටපත් වූ වන්ට කඩිනම් සහන. නව විවාහ නීතිවලට එරෙහිව ඉන්දුනීසියාව පුරා විරෝධතා. දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මගේ ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. රාජකාරී සඳහා පැමිණීමට නොහැකිව දුම්රිය ස්ථානවල බොහෝ පිරිසක් රැඳී සිටින ආකාරය අද උදෑසන දැකගත හැකි වුණා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය කිහිපයක් දහවානි කෙරෙනු බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ. දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. සෑම දුම්රිය ස්ථානයකම පාහේ විශාල වශයෙන් මගීන් රැඳී සිටි ආකාරය දැකගත හැකි වුණා. මේවා ස්ට්‍රයික් කරනකොට අසාධාරණයි. මිනිස්සු අතරමයි. වෘත්ති සමිතිත් වෙලාවකට හරි නැහැ. ඇවෙන්නේ ඉතින් මහජනතාව තමයි. චන්දිලම් වෙනකොට ඉල්ලින් දිනා ගන්න තමයි මේ වෙලාවේ ස්ට්‍රයික් කරන්නේ. ජනතාව ඉතින් පීඩාවටපත් වෙන මොනවා කරන්නේ ඉතින්. කැලණිවැලි දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් දහවනේ වූ අතර තවත් දුම්රිය දෙකක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා. කුරුණෑගල සහ මහනුවර සිට අදුදැසන දුම්රිය දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වෙත දහවනේ කෙරුණා. වවුනියාව සිට බෙලියත්ත දක්වා දහවනේ වීමට නියමිතව තිබූ දුම්රිය වවුනියාව දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා. දුම්රිය ස්ථානාධිපති කාර්යාලයේ ඇතුළු සෙසු කාර්යාල වසා තිබූ ආකාරයකුයි දැකගත හැකිබුණේ. දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරනා මගින් දැඩි අපහසුතාවකට පත්ව සිටි ආකාරයයි මේ. අඹලන්ගොඩ බලපිටිය දුම්රිය ස්ථානවලින් එක් දුම්රියක් කොළඹ කොටුව දක්වා දහවනේ වූ අතර මගින් බොහෝ පිරිසක් එම දුම්රිය ස්ථානවල රැඳී සිටියා. කළුතර සහ බෙලියත්ත ගාල්ල දුම්රිය ස්ථානවල මගින් රැඳී සිටි ආකාරයයි මේ. දුම්රිය බලධාරීන් දැනුවත් කිරීමකින් තොරව දුම්රිය සේවකයන් සිදු කරන මෙම වැඩවර්ජනය අසාධාරණ බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා ප්‍රකාශ කළේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයන් වැඩවර්ජනයක් කරන බව මාධ්‍යට ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඔවුන් විසින් අමාත්‍යාංශයට දුම්රිය සම්බන්ධකාරයවරයා හෝ අමාත්‍යාංශ දැනුවත් කරලා තිබුණේ නැහැ. මම හිතන්නේ මෙය සාමාන්‍ය වෘත්තීය සමිතියේ සදාචාරයේ පටහැනි ක්‍රියාවක්. එසේ වෙතත් ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ වැටුප් විෂමතාවයක් පිළිබඳ ඒ විෂමතාවය අනුග්‍රහ වාර්තාවෙන් පසු සකස් කරලා තිබුණා. නමුත් එහි යම් කිසි ප්‍රශ්න තියෙනවා කියලා ඔවුන් අපිට හම්බ වුණා. මාවේ අමිතුවරයයි අපි ඒ පිළිගෙන ඉන්පසු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඊයේ ඒ කැබිනට් පත්‍රිකාව නැවත කමිටුවටම කරලා තියෙනවා. නමුත් මට පසුව රාත්‍රියේ දැනගන්න ලැබුණා විශේෂයෙන්ම මේට හේතුව මේ වැඩි කරන ලද වැටුප ලගවන්නේ ජනවාරි මාසයේ කියලා ප්‍රකාශ කිරීම නිසා ඔවුන්ට වැඩි කරපු වැටුප ඒක වැඩි කරපු අවස්ථාව සිට ගෙවන්න ඕනේ කියලා තමයි මේව වැඩවලට යොමු වෙලා තියෙන්නේ. විශේෂ මනක් කියන්නේ මේ වැඩවලට නිසා අසාධාරණයි. මම දුම්රිය සම්බන්ධකරයට කිව්වා හැකි තරම් වැඩට ඔවුන් එනකන් මේ දුම්රිය දුම්රිය වැඩවලට අපි නිවාඩු ගිහලා අපි සාමාන්‍ය විස්්‍රාම ගිහලා තියෙන සේවකයෝ කැඳවලා මේ දුම්රිය ධාවනය කරවන්න කියලා. රජයේ පාසල්වල ගුරුවරුන් වර්ජනයක නිරතව සිටිනවා. අද සහ හෙට ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල කටයුතු අඩාලව පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට දරුවන් අපහසුතාවට පත්කිරීම පිළිගත නොහැකි බවයි දෙමෝපියන් පවසන්නේ. ගුරුවරුන් පාසල් වෙත නොපැමිණීම හේතුවෙන් පාසල් රැසක දරුවන් අපහසුතාවට පත්වී සිටි ආකාරය දැකගත හැකි වුණා. මැතිවරණයක් ආසන්නයේදී තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දරුවන් යොදා ගැනීම රටේ අනාගතයට සිදු කරන අයහපත් බලපෑමක් බවයි දෙමෝපියන් පෙන්වා දෙන්නේ.
සාධාරණව හිතුවොත් ගුරුවරු මේ අවස්ථාවේදී වර්ජන රැල්ලක් යනවා. ඒක මොකද්ද මේකේ පරමාර්ථය කියලා හැම කෙනෙක්ම දන්නවා. මේ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකීන්ට විශාල වැටුප් පැඩිගිරීමක් කරා. මැතිවරණයක් පවත්වන අවස්ථාව දඩමීමා කරගෙන රාජ්‍ය සේවකයෝ මෙවැනි වර්ජනයකට යාම සාධාරණයි කියලා අපිට හිතන්න බෑ. අපේ ළමයින්ගේ පැත්තෙන් බලමු ළමයින්ට අසාධාරණයක් වෙලා තියෙනවා. අපි ස්කෝට් ළමයි රැගෙන ආවා. සාමාන්‍ය ළමයිගේ අඩුවීමක් තියෙනවා. ඉතින් සාධාරණ නෑ. මේ ප්‍රශ්න මේ විදිහට ගියොත් එහෙම මේ රටක් ඉතුරු වෙන්නේ නැහැ, අපේ අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ, දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් ළමයිව ලොකු අපහසුතාවයකට පත් වුණා, ඉගෙන ගන්න බැරුව ගියා. දැන් මේ වෙනකොට ආයේ මේ ස්ට්‍රයික් එකක් පටන් අරගෙන මේකේ අවසානයක් තියෙනවා. මේ ගුරු වර්ජනය අපි අනුමත කරන්නේ නැහැ. මේක බොහොම මේ පහත් තැනක්. මේ අතර ගුරුවරුන් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් බොහෝ පාසල්වල දරුවන්ගේ පැමිණීමද ඉතා අඩු මට්ටමක පැවතුණා. ගුරුවරුන් පාසලට නොපැමිණීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ද මෙලෙස අදහස් පළ කළා. කොහොමද මේ ප්‍රාථමික දරුවන්ගේ පැමිණීම ගුරුවරුන්ගේ පැමිණීම? අද ගුරුවරුන් නම් කවුරුත් පැමිණලා නැහැ. දරුවෝ දෙදෙනෙක් විතරයි ඉන්නේ. ගුරු රැකියාව, වෛද්‍ය රැකියාව කියන්නේ හරි ගෞරවනීය රැකියානේ. ඉතින් ඒ වගේ රැකියාවලට මේ වගේ දෙයක් සුදුසු නැහැ කියන එකයි මගේ හැඟීම. ඇත්තටම හොඳ නැති වැඩක් මේ. මොකද මේ අපි එකපාරක් දෙපාරක් නෙමේ, තව ගොඩ මේ පාස්කු ප්‍රහාරයටත් ඉස්කෝල ගොඩක් නිමාඩු දීප්පා. මේ දාදත් ස්ට්‍රයික් හෙටත් ස්ට්‍රයික් කියලා කියනවා. අපිට ඉගෙන ගන්න වෙලාවක් නැහැ. ඉතින් මේ ගොඩක් අපහසුතාවයට පත් වෙන අපි ඒ හින්දා මේ ලබන අවුරුද්ද විභාගේ ලියන ළමයි වශයෙන් ඇදහැලුණු අධික වර්ෂා තත්ත්වය ක්‍රමයෙන් පහව ගියද අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් මුහුදු ප්‍රදේශවලද තාවකාලික තද සුළන් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. නායම් අවදානම් නිකුත් කර ඇති ප්‍රදේශවලට ඒවා තවදුරටත් බලපැවැත්වෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. දිවයිනේ නිතිත දිග කොටසේ පැවතික තද වැස් තත්ත්වය ගැන දවස පුරාම වහින තද වැස් තත්ත්වය අදින් පසට යක් අඩු වෙන ලකුණු තියෙනවා. ඒ වුණාට ඉදිරි දිනවල දිවයිනේ හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ගැන දිවයින පුරාම වගේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඉදිරි දිනවල පවතින ලකුණු තමයි දැනට පේන්න තියෙන. අද දවසේ නිතිත දිග කොටසේ ගැන දස්නාහිර දකුණු සබරගමු මැදෙන් වගේ පළාතේ පැසිවාර කිහිපයක් යන්නේ හැකියාව තියෙනවා. එනකට හවස් කාලයේ අනිකුත් පැතිවලට ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ සඳහා රජය රුපියල් මිලියන 12කට වැඩි මුදල් මේ වන විට ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ ඒකක එක්ව ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ වෙනි දිස්ත්‍රික්ක කීපයක පැවතුණු තත්ත්වයේ යම් අඩුවැඩිවීම් කිහිපයක් අපිට වාර්තා වෙනවා. කළුගංගේ ජල මට්ටම වැඩිවීමක් තිබෙනවා. මිල්ලකඳ සහ පටුපාවුල් ප්‍රදේශයෙන් ගංවතුර මට්ටමක පවතින්නේ. නිල්වලාගඟේ පානදුගම් ප්‍රදේශයෙන් විශාල ගංවතුර තත්ත්වයක තවමත් පවතිනවා. හිංගඟේ තවලම සහ බද්දිගම් ප්‍රදේශයෙන් ගංවතුර මට්ටමවල තමයි දැනටත් පවතින්නේ. දුණවලේ ප්‍රදේශයේ අත්තනගලුවේ ජල මට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරා. කළුතර දිස්ත්‍රික්කයේත් එකම කෑගල්ල, ගාල්ල, මාතර සහ රත්නපුර කියන දිස්ත්‍රික්කවල නායම් නිවේදනයෙන් වළංග වෙනවා. ආරක්ෂිත ස්ථාන දැනට 75ක ප්‍රමාණයක් සාපිත කළ දින දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම 42000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන තුල රැඳී සිටිනවා. ඔවුන්ට සහන වැඩපිළිවෙල් අඛණ්ඩව ක්‍රියාත්මකයි. නිවාස හානි 39ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. පූර්ණ හානි විදියටත් 1000කට වැඩි නිවාස ප්‍රමාණයක් වාර්තා වෙනවා අර්ධහානි විදියටත්. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමෙල්ල වූයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයටයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්වීම් රසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගින්ගඟ පිටාර ගැනීමෙන් නාගොඩ, උඩුගම, බද්දේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව ඇති අතර මාර්ග කිහිපයකද ගමනාගමනය ඇනහිට තිබෙනවා. ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පස්කන්දක් නායාම හේතුවෙන් මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් 105ක මුදලක් ලබා දීමට පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා කටයුතු කළා. මාතර නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවුණා. එම ප්‍රදේශවල තවමත් ජලය රැඳී ඇති අතර ජලය බැස යමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබා දීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේද ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේ.
ඊයේ රාත්‍රියේ 9න් පස්සේ මේ වෙනතෙක් පැසි ඇති උනේ නැහැ. අද දින පෙරවරුවේ ඉතාමත් හොඳ කාලගුණික තත්ත්වයක් තියෙනවා. ඒ තුල අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් මේ ගම් වතුර තත්ත්වයේ පහවයයි කියන එක. දිස්ත්‍රික්කයේ සංඛ්‍යාලේඛන අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13න් 10කට මෙහි බලපෑම තියෙනවා. වැඩිම බලපෑමට ලක් වෙලා තියෙන්නේ වත්තල කටුනායක සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. සියල්ලම ගත්තාම පවුල් 12950කුත් සමාජිකින් 52899 බලපෑම් ලක් වෙලා තියෙනවා. කඳවුරු 48ක් පවුල් 7436ක් ඒ අටතේ රැකවරට ලබනවා. ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් සියලුම අයගේ සහ සම්බන්ධතාවය තුළ සුබසාධන කටයුතු කෙරෙනවා. හිටපු අග්‍රමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 60 වන ගුණ සමරුව අදයි. ඒ මහතාගේ සහ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මෙන්ම හිටපු කතානායකවරයෙකු අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සැමරීමද අද සිදු කෙරුණා. ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියලත් SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් දේශපාලනයට පිවිසි එක්සත් ජාතික පක්ෂයෙන් ඒ කොළඹ මහනගර සභාවට තරඟ වදිමින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිට වූ ඔහු 1956 මහමැතිවරණය ජයගෙන අග්‍රමාත්‍ය ධුරයට පත් වුණා. සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේග පෙරටු කොට විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඒ මහතා කටයුතු කළේ සමාජයට සැබෑ පූර්වාදර්ශයක් ගෙන දෙමින්. තම සේවය සඳහා බණ්ඩාරනායක මහතා ගුරු කොට ගත්තේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්නයි. සාහසිකයෙකුගේ වෙඩි පහරින් ඒ මහතා ඝාතනයට ලක් වූයේ 1959 සැප්තැම්බර් 26 වනදායි. SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 60 වන ගුණ සමරුවට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සැමරීමද හොරගුල්ල සමාධිය අසලදී සිදු කෙරුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලින් ඥාතීන් බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පපහර දැක්වුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතතුමා සහ කතානායක කරු ජයසූරිය, අමාත්‍ය මංගල සමරවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක්ද ඊට එක් වුණා. මේ අතර SWRD බණ්ඩාරනායක මහතාගේ 60 වන ගුණ සමරෝ වෙනුවෙන් කෘති 4ක් එළිදැක්වීම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සමාධි පදනමයි මේ සංවිධානය කර තිබුණේ. තරිඳු තොටවත්ත රචනා කළ බණ්ඩාරනායක දර්ශනය, සරත් රත්නායක මහතා රචනා කළ අහසින් පොළවට 56 යලි කියවුමු හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සාමයේ ගීතය සහ සිලෙක්ටඩ් ස්පීචස් ඇන්ඩ් ආර්ටිකල්ස් යන කෘති 4යි මෙහිදී එළිදැක්වුණේ. තලාතුවේ ගල්තැන්න ප්‍රදේශයේ දේවාලයක සිදු වූ කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාතුවය ගල්තැන්න ප්‍රදේශයේ දේවාලයක තිබූ රත්රුවන් ඇතුළු උපකරණ කොල්ලකෑමට ලක් වූයේ ඊයේ දිනේදී. පුද්ගලයින් 4 දෙනෙකු පැමිණ දේවාලයේ සිටි කිහිප දෙනෙකු බියගන්වා මෙම රත්රුවන් කිලෝ 10 ඇතුළු මුදල් කොල්ලකා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තලාතුවේ පොලිසිය පරීක්ෂණ සිදු කළා. CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් ලැබුණු තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගැනීමෙන් පසුව ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී සැකකරුවන් අද අලුයම අත්අඩංගුවට ගැනුණා. කොල්ලකෑ රුපියල් 1,500ක් වටින රත්රන් කිලෝ 10කට අධික රන් ආභරණද පොලිසිය සොයාගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සංධානගත වීම ප්‍රමාද කරන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන තුරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා. ITN සීතල ඊතල වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ඔබ පසුගිය දිනක ප්‍රකාශයක් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ලේකම්වරයා ඇතුළු කණ්ඩායම පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම හිතාමතා ප්‍රමාද කරනවා කියලා. ඔ ලේකම් ඇතුළු කණ්ඩායම මම නෙවෙයි ඒ සමහරට නම් කියන්නත් ඇති මට මම ඒ කිව්වත් ඒක අරගන්න ඔබ දයසිරි ජයසේකර මහත්මයාගේ නම කිව්වා වෙන්න ඇති මොකද එහෙම පේනවනේ. ඔබ කලින් ওই ප්‍රකාශය කරනකොට ඊට වඩා පොඩි දිගුවකට ගියා. ඒ තමයි ඔබ කියනවා මේගොල්ලෝ මේ කල්මරමින් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්තයා වුණොත් ඒ කණ්ඩායමට එකතු වෙන්න කියලා.
එහෙම එහෙම ඔබ ඔබ ප්‍රසිද්ධිය ඔබ ඒක කිව්වා. ඔව්. මොකද එහෙම තාමත් ඔබේ අදහස ඉන්නවා. එහෙම එහෙම මං කිව්වේ මං එහෙම කිව්වේ දයාසිරි මැතිතුමාට දේශපාලන අත්දැකීම් තියෙන්නේ මේ ශ්‍රී ලංකාවකට කලින් එක්සත් ජාතික පක්ෂයේ විතරයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු කාලය තුල එතුමා මේ සජිත් වාදී වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වැඩ කළාද? ඒ පස්සේනේ ඊට පස්සේනේ දේශපාලන කරේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. ඒක තමයි ඒක පළවෙනි අත්දැකීම. එතනින් එයා කැපුණේ එක්සත් ජාතික පක්ෂයේ මේ සජිත්ව උස්සන්න ගිහලා එක වෙලාව. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිනිහව පැත්තකට තල්ලු කරා. ඒ වෙලාව තමයි එයා මෙහාට ආවේ. ඉතින් ඒක නිසා ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk